ඔබනවත හිරු ප්‍රවෘත්ති සමකේ සයහෙවරදී පාසල් දෙරියක් අපයෝජනයට ලක් කිරීමට තත් කළ පුද්ගලයෙකු අද ප්‍රදේශවාසීන්ගේ සහාය මත පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා සැකකරුව අදාළ සිසුවිය පැහැරගෙන ගොස් ඇත්තේ පාසල නිම වී නිවස බලා එමින් සිටියදී පසුව ප්‍රදේශවාසීන්ගේ හා පොලිසියේ බැදිගත් වීම මත අදාළ සැකකරු සයාගත් අතර එෙහිදී උණුසුම්කාරී තත්වයක්ද ඇති වුණා සැකකරු විසින් මෙලෙස රවටා පැහැරගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පාසලක පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවියක් ඇය පාසල නිම වී නිවස බලා යාමට සිටියදී මෙම පුද්ගලයා මම විසින් ඇයව රැගෙන එන ලෙස තමාට කීවව පවසා දැරිය රවටාගෙන රැගෙන ගොස් තිබෙනවා අනතුරු සිදිය සම්බන්ධයෙන් සොයබලුව ප්‍රදේශවාසීන් දැරිය පැහැර ගැනීමට ලක් වූ බවට සැක කර අවට ප්‍රදේශයේ සෝදිසි කර තිබෙනවා පසුව ඇය හමු වී ඇත්තේ තල්ලඩිය කලපුව ආසන්න කැලෑබද ප්‍රදේශයකදී අදාළ දැරියගේ කෑ ගැසීම කැසී කළ සෝදිසි කිරීමේදී අම්මෝ දරුවා නෑ ගහන්න බලන්න ළමෙන් ගහන්න බලන්න වෙඩිදවා කර යානේ මේ अतर पोलिस प्रदेशवासी අනතුරුව ඔහු කැලෑබද ප්‍රදේශයෙන් පිටතට රැගෙන ඒමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. සිද්ධියට මුහුණ දුන් පාසල් සිසුවිය මේ වන විට පුත්තලම මූලික රෝහලට තුලත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ පුත්තලම ප්‍රදේශයේම පදිංචි කරවූ සැකකරු මීට පෙරද බන්ධනාගාරගත කර සිටි අයෙකු බවයි. එළපෙන තුන්වෙනිදා පාර්ලිමේන්තුව රැස්වීමේදී සියලු කටයුතු වලට පෙර මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ විවාදයට කටයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ නාරහයන් පිට අභයාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්. මෙම මාධ්‍ය හමුව සඳහා කුමාර වෙල්ගම බන්දුල ගුණවර්ධන විමල් වීරවංශ වාසුදේව නායකරයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්. මස්වර් හා පළාත්සභා මන්ත්‍රී උදේ ගම්මන්පිල යන මහතුරුන් එක්ව සිටියා. පසුගිය 29 වෙනිදා ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කළ ජාත්‍යන්තර වෙළඳපොලේ ඇමරිකානු ඩොලර් මිලියන 1000ක් ලබා ගැනීම සඳහා මිලියන 600ක් ලබා ගත්තා. ඉතාම ඉහළ ගිනි පොලියකට තමයි මේ ණය මුදල් ලබා ගත්තේ. දැන් මීට වර්ෂයකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව 5.125ට ඩොලර් මිලියන 1500ක් ගන්නකොට ඩොලර් මිලියන 650 ගන්නවා 6.125ට. ඒ නිසා අපි තුන්වෙනිදා හදිසියේ පාර්ලිමේන්තුව කැඳවලා තියෙනවා. විපක්ෂ නායකතුමාටත් අපේ මන්ත්‍රී කණ්ඩායමත් ඉල්ලා සිටින්නේ අනිත් සියලුම ක්‍රියාවන්ට ප්‍රථම මුදල් අමාත්‍යතුමාට විරුද්ධ විශ්වාසභංගය ගන්න ලෙස විවස්තදායක සභාවට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා නම් කළ සමාජිකයන් පිළිබඳව උදේ ගම්මන්පිල මහතා මෙහිදී අදහස් පළ කළා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනුව ව්‍යවස්ථා දායක සභාවට නම් යෝජනා කරමින් පවතිනවා. ජනාධිපතිවරයාගේ නාම යෝජනා වී ඇත්තේ අමාත්‍ය චම්පික රණවක මැතිතුමා. අගමැතිවරයාගේ නිර්දේශයේ වී ඇත්තේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා. මෙතන තියෙනවා බැඳියාවන් අතර ගැටුමක්. මෙම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවනවා ජාතික ප්‍රසම්පාදන කොමිසම. මේ ජාතික ප්‍රසම්පාදන කොමිසම අමාත්‍යංශික මිලදී ගැනීම හරියට වෙනවද, ටෙන්ඩර් මගදී වෙනවද, කොමිස් ගහනවද කියලා හොයා බලන්න තියෙන ආයතනය. මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉහළම මිලදී ගැනීම තීන්දුව කරන්නේ අමාත්‍ය මණ්ඩලය. එහෙම වාඩි වෙන ඇමතිවරුන් දෙන්නේ අනිත් පැත්තෙන් ව්‍යවස්ථාදායක සභාවේ වාඩි වෙලා ප්‍රසම්පාදන කොමිසමේ සමාජිකයන් පත් කරනවා. මේක හරියට පොලිස්පතිව විනිසුරුවම් පත්කරන හොරුන්ට බාර දුන්නා හා සමානයි. කිසිදු අවස්ථාවක තමන් නගමැති අපේක්ෂකත්වයෙන් ඉල්ලා නොසිටි බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේයි වාරිමාර්ග මාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසනවා. ඔහු සඳහන් කළේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බවයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බිබිල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
අපේ දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවතවරක් මේ රටේ ජනාධිපති කරන්න ඕනි කියන තැන ඉඳගෙන වැඩ කරපු මිනිස්සු දැන් පෙරේදා ඇතුව මට දුරකථනෙන් කතා කරා එතුමා මල්ලි මමාව ඔයා හිටියේ නැහැ ඔයා හිටියනම් මං ගෙදරට ඇවිල්ලා යනවා මං කොහොමද සර් සර් ආවනම් අපේ ගෙදර දොරවල් ඕන වෙලාව කෑරලා මං කොහොමද සර් පොඩි වරදක් වුණා මං අවුරුදු දැන් 30 40 මේකේ සංවිධායක ඔබතුමා ප්‍රධාන අනුශාසකවරේ එතකොට ඔබතුමා බිබිලට එනකොට ඔබතුමා හරි අපේ පක්ෂේ ලේකම්තුමා හරි මට කියන්න ඕන හැබැයි මට කිව්වේ විමල් විරංශගේ පඟර නැට්ටේ මං කෝ ඒක හරි නැහැ දිගුවා නෑ මල්ලි ප්‍රශ්නයක් නෑ අපි මෙහෙම කියලා එතුමගේ දුක් ගැන විරාශිකුත් කෝ මම මෙච්චර කාලෙකට තාම මරණ අගමැති අපේක්ෂකයා වෙන්න ඕන කියලා නෑ එතුමා කිව්වා මට මේක කියන්න කියලා මාද්දී එතුමා අගමැතිකම ඉල්ලලා නෑ කිව්වා අගමැති අපේක්ෂකත්වයේ ඉල්ලලා නෑ කිව්වා එතුමා කිසි නිවේදිකාවක නැගලා නෑ කිව්වා මම මෙහෙම කරනවා කිව්වා මං කෝ සර් ඔක්කේලා මම දෙපැත්ත දෙන්න තුන් දෙනා කතා කරලා මේක ඉවර කරගන්න මේක මේ කිසි ප්‍රශ්නයක් නෑ එතකොට පාක්ෂිකයින් යුරෝපා සංගමය මේ වන විට තහනමකට ලක් කර ඇති GSP Plus සහනය මෙම වර්ෂයේ අවසන් වන විට නැවත හිමිවනු ඇතැයි නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පෙරේරා මහතා පවසනවා. මේ අතර මාර්ග ඉදිකිරීමේදී කොන්ත්‍රාත්කරුවන් නඩත්තු කාලයකට යටත් කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි අග්‍රමාත්‍ය කාර්යාලය ප්‍රධානී සාගර රත්නායක මහතා ප්‍රකාශ කළා. වැලිගම වැලිහිඳ ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂික හමුවකදී සාගල රත්නායක මහතා පැවසුවේ මෙරට ග්‍රාමීය මාර්ග සංවර්ධනය විධිමත් කළ යුතු බවයි. ග්‍රාමීය මාර්ග දියුණු කරන්න ඕනේ හදලා මාස ගානේ කැඩෙන විදිහට නෙමෙයි අපි අලුත් මාර්ග ව්‍යාපෘතියක් දැනටම පටන් ගත්තා. ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කාරය අවුරුදු දෙකයි තව අවුරුදු තුනක නඩත්තු වකිමක් දරන්න ඕනේ කොන්ත්‍රාත්කාරය. කෝටි 450ක් දැනටම ගෙවපු ව්‍යාපෘතියක් ඒකෙන් වෙන විනාශ ගැන බලලා බලන්න අතර කරන්න සිද්ධ වෙනවා. මේ ව්‍යාපෘති නරකේම නෙමෙයි මේගොල්ලෝ කරපු විදිහ නරක වුණා. 2001 අපි රජයට එනකොට අපි කතා කරා ආමන්ත්‍ර වරාය කොණි කියලා. ගැඹුරු මුහුදක පිය කරන දෙකක් බැඳලා විශාල නම්හා ගන්න පුළුවන් විදිහේ වරායක් තමයි අපි යෝජනා කළේ. මෙතර අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසුවේ වත්මන් රජයේ නිවැරදි රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. යුරෝප හවුලේ රටවල් සමග තියෙන සම්බන්ධතාව අපි ඉක්මනින් යථාතත්ත්වයට පත් කරගත්තා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සලකලා තමයි GSP ප්‍රස්ථානය අපිට අහිමි වුණේ. 19 වෙනි සංශෝධනයේ හරහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සංයුතිය වඩාත් ස්වාධීන කිරීමට තීරණාත්මක පියවරක් අරන් තියෙන මොහොතේ වසර අවසානයේ වෙනකොට GSP Plus වරප්‍රසාදය අපිට ලැබෙනවා. GSP Plus සහනේ වාසිය ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්ත වලට පමණක් නෙවෙයි සියලුම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා GSP ප්‍රස්ථානයේ වාසිය අපිට ලැබෙනවා. නිමල් සිරිපාල විපක්ෂ නායකතුමා ප්‍රශ්න කළා තිබුණා 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්ද කියලා. මම එතුමගෙන් අහනවා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්ද? දැන් මට පේන විදිහට නිමල් සිරිපාල සිල් මහත්තයා හිතාගෙන ඉන්නේ 20 වෙනි සංශෝධනය කියලා ඉදිරිපත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙටුම්පත් කරපු කෙටුම්පතේ කියලා. ඒක අයින් කළා ගොඩක් කල්. මනාප ක්‍රමයට අපි විරුද්ධයි. කොට්ටාෂ ක්‍රමයේ සහ සමානුපාතික නියෝජන ක්‍රමයේ පදනම් වෙච්ච ක්‍රමයක් වෙන එක්සත් ජාතික කයිට්ස් පුංකොටතිව්හිදී පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 9 දෙනා මේ මාස 15 වෙනිදා දක්වා ආරක්ෂිත වන්දනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් කයිට්ස් මහේස්ත්‍රාත් එස් ලෙනින් කුමාර් හමුවට අද පෙරවරු ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන් DNA පරීක්ෂාවකට ලක් කරන ලෙසටද විනිසුරුවරයා නියෝග කළා. මෙතර යාපනයේ අධිකරණ සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් 47 දෙනෙකු අද යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එෙහිදී මහේස්ත්‍රාත්වරයා පාසල් සිසුන් දෙදෙනෙකු ශරීර ඇප 3 බැගින් සහ රුපියල් ලක්ෂ 5ක මුදල් අපමද නිදහස් කිරීමට හා අනෙක් සැකකරුවන් 45 දෙනා මේ මාස 9 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්ත නගරයේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරතුළු සැකකරුවන් 7 දෙනා ලබන 15 වෙනිදා දක්වා යළි ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඊට අදාළ නඩුව අද පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී බොරැල්ල DS සේනානායක මාවතේදී අද පෙරවරු ජී ප්‍රත්‍යක් හදිසි ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. ප්‍රදේශවාසීන් හා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ගින්න මැඩපැවැත්වීමට උත්සාහ දරා ඇති අතර බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.